ලංකාවේ දෙමළ භාෂිත සිනමා නිර්මාණකරුවන් කිහිප දෙනා අතර ප්‍රදීපන් රවීන්ද්‍රන් ප්‍රමුඛ තරුණ නිර්මාණකරුවෙක්. ඔහුගේ නිර්මාණ අතර Shadow of the Island, A Mango Tree in the Front Yard වැනි කෙටි චිත්‍රපට ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක් විය. විශේෂයෙන් උතුරේ යුදමය තත්ත්වය තුළ ඉතාමත් දුෂ්කරව නිර්මාණ කටයුතුවල යෙදුණු ප්‍රදීපන් මේ වන විට ලංකාවේ පැහැරව ජීවත් වන අතර පසුගියදා ලංකාවේ දෙමළ භාෂා සිනමාව පිළිබඳව ස්කයිප් හරහා විකල්ප සමග සංවාදයේදී මේ ප්‍රදීපන් රවීන්ද්‍රන් විකල්ප සමග පැවැත්වූ සාකච්ඡාවයි. තරුණ නිර්මාණකරුවෙක් විදිහට ලංකාවේ දෙමළ භාෂිත සිනමාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද ඇත්තටම? අපි ලංකාව දෙමළ සිනමා ගැන හිතනකොට අපි දිකට අපි අපිට ප්‍රශ්නවල තිබුණා. ඒක ඒක අද ඊය නෙමේ, ඒක පරම්පරා ගණනාවක් ඒක ඒක තිබුණා. ඒ කියන්නේ සීමා ආපු කාලෙ ඉඳලා ඒ ප්‍රශ්නය අපිට තිබුණා. මොකද ගොඩාක් දෙනෙක් ට්‍රයි කරා දෙමළ ශ්‍රී ලංකන් ටැමිල් සිනමාවක් කරන්න. ඒක ඒක ඒ දිග ගමනක් යන්න ප්ලෑන් කරා. ඒ වුණාට ඒක සක්සස් වුණේ නැහැ. ෆිල්ම් එකයි කරන්න පුළුවන් වුණේ, ඊට පස්සේ ඒක බැරි වුණා. ඉතින් ඒකයි ශ්‍රී ලංකන් ටැමිල් සිනමාවට මේ දිග ගමනක් නැති වුණේ. ඉතින් ඒ ප්‍රශ්නය අද තියෙනවා. ඔබ හිතන්නේ මොන වගේ හේතුද බලපෑවේ ඇත්තටම ලංකාවේ දෙමළ භාෂිත සිනමාවක් ගොඩ නැගෙන්නේ නැති වෙන්න? මං හිතන්නේ පළවෙනියට ඒක පළවෙනි කාරණාව ඉන්දියන් ටැමිල් සිනමාව තමයි. මං හිතන්නේ ඒක ඒක ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. එහෙ ඉන්න දෙමළ ජනතාව ලංකාව දෙමළ ජනතාවත් එක්ක මේ කම්පෙයා කරලා බලනකොට මේ අපේ මාකට් එකයි අපේ අපේ සර්කල් එක හරි පොඩිනේ. එතකොට එතකොට අපිට අපේ සීමාව එකක් තියෙනවා. අනිත් එක අර සිනමාව පටන් ගත්ත කාලෙ ඉඳලා අපිට කෙලින්ම දෙමළ භාෂාව සිනමා ඉන්දියාවෙන් ඉඳලා එනවා. ඉතින් ඒක අපි අපි ඒක ඇතුළේ ඉන්ෆ්ලුවන්ස් වෙලානේ තියෙන්නේ. අපේ සමාජය අපේ කල්චර් එක හැම දෙයක්ම ඒ සිනමා ඇතුළේ මේ අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ ෆිල්ම්ස් බලන්න. ඒක තමයි අපේ අපි කල්චර් ඇතුළේ මේක තියෙනවා. ඉතින් ඒක ටක් කාලා ඉතින් අපේ මම ඉස්සර කිව්වා වගේ අපේ පරම්පරාව ගණනාවක් සිනමා කරන්න යනකොට අපි කරපු වැරදි තමයි ඒක ඉන්දියන් තමිල් සිනමාව බල්ලා අපි කොපි පේස් කරන්න ට්‍රයි කරා. ඒ කියන්නේ ඒ වගේ සිනමාවක් ගන්න අපි ට්‍රයි කරා. ඒක සක්සස් වුණ නැහැ. හේතුව දැන් ඒගොල්ලන්ගේ ලොකු මාකට් එකයි ඒගොල්ලන්ගේ ප්‍රොටෙක්ෂන් වැලියූ එකයි හැම දෙයක්ම වෙනස්. දැන් අපේ අපි අපි හිතුවේ නෑ අපේ සීමාව මොනවාද, අපි මොන වගේ සිනමාවක් හදන්න ඕනද, අපිට මොන වගේ සිනමා ඕන වෙලා තියෙන්නේ කියන එක අපි අපි බලන්න බැරි වුණා මං කියලා තමයි මං හිතන්නේ. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම විශේෂයෙන් සිංහල සිනමාකරුවන්ට ලැබෙන සම්පත් දමිළ භාෂිත සිනමාකරුවන්ට ලැබීමේ අඩු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම සිංහල සිනමාකරුවන්ට තිබෙන අවස්ථාව විශේෂයෙන් මං හිතන්නේ උතුරු නැගෙනහිර ඉර සිනමා කරුවෙක් වුණත් විශේෂයෙන් අවුරුද්දක යුද්ධයට මුහුණ දෙන්න ඇති. ඒ වගේ ඒ වගේ දේශපාලන ප්‍රශ්නත් මේ මේකට බලපෑවා කියලා කවුරුහරි කිව්වොත් ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? ඔව්, දේශපාලන ප්‍රශ්නේ තියෙනවා. ඒක ඒක වෙඩියෙන් තියෙනවා. ඒක ඒක අවුරුදු 30ක් අපි දිගට මුහුණ දීපු ප්‍රශ්නේ නිසා අපිට මේ එළියට එන්න අපිට ඒක ලොකු ඒකත් ලොකු කාරණාව හැටියට තිබුණා. ඒ කියන්නේ අපිට අපිට පීස්ෆුල් ලයිෆ් එකක් තිබුණ නෑ. අපි යුද්ධ කාලේදී ජීවත් වුණා. ඒ කාලේදී අපි අපි අපිව බේරෙන්න ඇදුවා. ඒ වෙලාවේදී අපිට සිනමාව ගැන හිතන්න බැරුව ගියා. ඒක ඒක සාමාන්‍යනේ. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. අනිත් එක ගවර්න්මන්ට් මාර්ගයෙන් අපිට සිනමා ගන්න එන සම්පත් කියලා කියනකොට ඒක ඒක මං හිතන්නේ ඒක සිංහල භාෂාව ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකස්ට ඒක නෑනේ. දැන් මම 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 හිතන්නේ දැන් මම කතා කරන්නේ ශ්‍රී ලංකන් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකක් එන්න ඕන, ඉන්ඩිපෙන්ඩන්ට් තමිල් ෆිල්ම් එකක් එන්න ඕන කියලා තමයි මම කතා කරන්නේ. ඒක ඉන්න කවදාවත් ගවර්න්මන්ට් සපෝට් කරන්නේ නැහැ. මන් දන්නේ සිංහල පැත්තේ ඒක සපෝට් කරනවද මන් දන්නේ. ඒ වුණාට දෙමළ පැත්තේ ඒ සපෝට් දෙයි කියලා අපිට හිතාගන්නත් බෑ. ඒ වගේ තත්ත්වෙන්නේ අපි ජීවත් වෙන්නේ. ඒ බලාපොරොත්තු අපි ගාව නැහැ. ඒ නිසා තමයි අපි 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 බැලුවේ කොහොම හරි අපි අපි ෆිල්ම් එක අපි කොහොමද ගන්නේ කියන එක තමයි අපිට මේ තිබිච්ච ඕමනාව. ඉතින් ඒ පැත්තේ
අපි අපි දීර්ඝ වශයෙන් දන්නවා මේ පැත්තේ අපිට සපෝට් එන්නේ නැහැ කියන එක. උදාහරණයක් දැන් මම ගිහිල්ලා කොයි හරි ෆිල්ම් ස්ටඩිස් කරන්න ඕන නම් I think ඒ වගේ උදව් කරන්න ලංකාවල තත්වයක් නැහැ. විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් ඒක ඉගෙන ගන්න පුළුවන් තත්වයක් අද වෙනකන් විත්ව වෙලා නැහැ. ඉතින් ඒ වගේ තත්ත්ව උඩ තමයි අපි ෆිල්ම් කරන්න වෙනවා. දැන් අපි ටිකක් වෙන විදිහකට කිව්වොත් දැන් විශේෂයෙන් ලංකාවේ දෙමළ භාෂී සිනමාවක් හැදුන්නේ නැත්තේ ඇත්තටම ප්‍රධාන වශයෙන් යුද්ධ නිසා කියලා කවුරුහරි කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? පිළිගන්නේ නැත්නම් අපට හේතු තියෙනවද? දෙමළ ශ්‍රී ලංකන් සිනමා එකක් ආවේ නැත්තේ යුද්ධ නිසා විතරක් කියලා මට එකඟ වෙන්න බෑ. ඒ කියන්නේ යුද්ධ එක කාරණාව වෙන්න පුළුවන්. ඒ වුණාට තව තව කාරණා ගොඩක් තියෙනවා. මම හිතන්නේ ප්‍රධාන කාරණාව ඉන්දියන් තමිල් සිනමාව එක. හේතුව දැන් අවුරුදු 30ට ඉස්සෙල්ලා දෙමළ සිනමාව ඒ තරම් ලොකුවට ආවේ නැහනේ. අපි ඒ ආරම්භයේ ඒ කාලේ කරන්න තිබුණානේ ඒක අපිට අපේ પરම්පරාවට ඒක කරන්න බැරි වුණානේ දෙමළ සිනමාවක්. කියන්නේ මම සම්පූර්ණම නැහැ කියලා කිව්වේ නැහැ. උත්සාහය තිබුණා. කීප දෙනෙක් කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා බලනකොට ඒකෙන් ගමනක් අපි පටන් ගත්තේ නැහැ කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ ඒක යුද්ධ විතරක් නෙමෙයි ඒකට ඉස්සරහ ඉඳලා ඒ කාරණාව තියෙනවා. හැබැයි දැන් ඔබ වැනි නිර්මාණකරුවන් 2008ට ඉස්සෙල්ලා 2009ට ඉස්සෙල්ලා යම් කිසි නිර්මාණ කරන විශේෂයෙන් ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්ව නිර්මාණ කරන ඒ වගේම අපි දන්නවා සමහර වෙලාවට එල්ටිටි සංවිධානයේ සමහර ප්‍රකාශන ඇතුලේ සිනමා රූපී මාධ්‍ය කවුන් ගොඩනගන උත්සාහ කරනවා. ඉතින් මේවා තිබ්බනේ ඇත්තට. දෙමළ තමිල් සිනමාවක් කියලා කියන්නේ මම ගන්නෙ ඒක ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකක් තමයි ඕන වෙන්නේ. දැන් හේතුව දැන් ලංකාවල මේන්ස්ට්‍රීම් දෙමළ සිනමාවක් දැන් අපිට අවශ්‍ය නැහැ. හේතුව දැන් හේතුව ඒකට ගොඩක් තියෙනවා. හේතුව ඒ කියන්නේ අපිට අපි අපි අවුරුදු 30ක් මේ වගේ යුද්ධයට අපි මුණ දුන්නා. අපි සමාජය ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒක ගැන කතා කරනකොට අපි මේන්ස්ට්‍රීම් මාර්ගයෙන් ගිහිල්ලා ඒක කතා කරන්න බෑ. අනිත් එක අපේ පළවෙනියට අපි බලන්න ඕනේ අපේ සමාජයේ ඉන්දියන් මේන්ස්ට්‍රීම් සිනමා එකෙන් කෙලින්ම ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙනවා. එතකොට අපි ඒකම කොපි පේස් කරලා යනකොට ඒකට අපිට කතා කරන්න ඕන දේවල් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඒක ඉන්ඩිපෙන්ඩන්ට් මාර්ගයක් අපි තෝරගෙන යන්න ඕනේ කියලා. එතකොට දැන් ඉන්ඩිපෙන්ඩන්ට් තමිල් ෆිල්ම් එකක් ශ්‍රී ලංකන් තමිල් ෆිල්ම් එකක් ලංකාව ඇතුලේ කරන්න පුළුවන් වුණාද? ඒ අවුරුදු 30ක් ඇතුලේ මම කියන්නේ. හරිද? දැන් නිදර්ශනම් ප්‍රොඩක්ෂන් එකෙන් කරපු ෆිල්ම්ස් ඒ ඉන්ඩිපෙන්ඩන්ට් තමිල් ෆිල්ම් හැටියට මට ගන්න බෑ. හේතුව දැන් ඒක නිදර්ශනම් කියන්නේ ඒක එල්ටිටිගේ මොනවාද මේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් හවුස්යක්. ඉතින් ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන්ට ඕමනාවක් තිබුණ නෑ ඉන්ඩිපෙන්ඩන්ට් තමිල් ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්න. ඒගොල්ලන්ට ඕනකම වෙලා තිබුණේ ඒ වගේ ෆිල්ම්ස් කරන්න වෙන ඕමනාවක්. ප්‍රචාර විදියට තමයි ඒගොල්ලෝ ඒ ෆිල්ම්ස් එක පාවිච්චි කරේ. ඉතින් ඒක මට ඒක ලොකු දෙමළ සිනමා මූමන්ට් එකක් කියලා මට බලන්න බෑ. මොකද අපි දන්නවා කවි ලියුවා ලියපු නිසා එල්ටිටි මරලා දාපු අපේ සහෝදර සහෝදරියන් අපි බල්ලා අවිල්ලා තියෙන්නේ. දෙමළ ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා එකට ඒගොල්ලෝ උදව් කරයි කියලා අපි කවදාවත් හිතුවෙත් නෑ. අද වෙනකන් දැන් තමිල් එක්ස්ට්‍රීම් නැෂනලිසම් තියෙනවානේ ඒක කවදාවත් මේ වගේ ඉන්ඩිපෙන්ඩන්ට් දෙමළ සිනමාවකට උදව් කරයි කියලා මම විශ්වාස කරන්නේ. යුද්ධ තිබෙන කාලේ යම් කිසි උත්සාහයන් දරනවා දැන් ඔබ වැනි සිනමාකරුවන් ඒ වගේම අපි ගත්තොත් එහෙම ස්ක්‍රිප්ට් නෙට් වගේ ආයතන ෂෝට් ෆිල්ම්ස් කරනවා යුද්ධයේ ඛේදවාචකය සහ සාමකාලයේ තිබෙන මිනිසුන්ගේ දේශ ප්‍රශ්න පිළිබඳ කතා කරන්න. හැබැයි දැන් අපිට පේන්නේ නැහැ යුද්ධය ඉවරලා අවුරුදු 3ක් ගත වෙලා කිසිම සිනමාව තබා කිසිම සාහිත්‍ය ප්‍රකාශනයක්වත් එළිදැක්වීම උත්සාහයක් පේන්නේ නැහැ. ඇයි මේක මෙහෙම වෙන්නේ? යුද්ධයට පස්සේ එහෙ තියෙන තත්ත්වය ඔයා දන්නවනේ. එහෙ දැන් ලංකාව ගැන කතා කරමුකෝ. දැන් වෙන පැත්තේ කතා කරන්න නැතුව ලංකාවල ඔයා බැලුවොත් ලංකාවල දැන් තියෙන තත්ත්වය උඩ අපේ තරුණ પરම්පරාවක් දැන් සිනමා ගැන හිතන තරම් තාම ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එකක් හම්බෙලා නැහැ.
ඉතින් ඒ ෆ්‍රීඩම් හම්බෙනකන් ඒගොල්ලෝ ලොකුවට සිනමා මූමන්ට් එකක් එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. හේතුව ඒක සිනමාව කරන්න ඒකට ස්පේස් එකක් ඕන. අනිත් එක මේ සෙන්සර්ෂිප් එක නැති වෙන්න ඕන. දෙමළ තමිල් සිනමාවක් කියලා කියන්නේ දැන් අපි කතා කරනකොට ඒකන අපි ඒක ගන්න යනකොට අපිට අපේ කතාවල් කොහෙ හරි කනෙක්ට් වෙනවා යුද්ධ කාල එක්ස්පීරියන්ස් එක්ක. ඉතින් ඒ අපේ ඒ වගේ කතාවල් අරගෙන අපි ෆිල්ම්ස් කරන්න එනකොට අපිට පුළුවන්ද ඒක කරන්න කියන එක තමයි මගේ ක්වෙස්චන් එක. ඒ ලංකාවේ තියෙන තත්ත්වය උඩ මම පැත්තම මිලිටරයිස් කරලා ඉන්න තැනක ඉඳගෙන ඒක තරුණෙක් ඉන්ඩිපෙන්ඩන්ට් වොයිස් එකක් එක්ක ෆිල්ම් එකක් කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ අදහස. ඒක පුළුවන්ද කියලා මම අහනවා. ඒ තත්ත්වේ තාම ආවෙ නැහැ කියලා මම හිතනවා. ඔබ කොහොමද කල්පනා කරන්නේ විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ අශෝක හඳගම ප්‍රසන්න විතානගේ වැනි සිංහල සිනමා කරුවන් යම් කිසි උත්සාහයක් දරන දෙමළ භාෂා සිනමාවක් ගොඩනගන්න ඔබේ අදහස මොකක්ද ඔවුන්ගේ ඒ උත්සාහයන් සම්බන්ධයෙන්? ඒ කියන්නේ ඒකයි මම හිතන්නේ ඒගොල්ලෝ උත්සාහ කරන එක හොඳයි. ඒගොල්ලෝ උත්සාහ කරලා අපිට ප්ලැට්ෆෝම් එකක් ඕපන් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒක සැහෙන හොඳයි. ඒ වුණාට ඒක පුළුවන්ද කියන එක මට පෞද්ගලිකව සැකේ තිබුණාට ඒගොල්ලෝ එහෙම පුළුවන් කියලා ට්‍රයි කරොත් හොඳයි. මොකද අපිට අපි ෆිල්ම්ස් කරනවා අපි ට්‍රයි කරනවා. ඒ වුණාට අපිට ශ්‍රී ලංකන් තමිල් ෆිල්ම්ස්ට එක ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක ප්‍රොඩක්ෂන් සිස්ටම් එක අපිට කවදාවත් හරියට කරන්න හම්බෙලා නැහැ. එතකොට දැන් සිංහල සිනමා ඇතුලේ ඒක පොඩියට හරි තියෙනවනේ. අනිත් එක මේගොල්ලෝ දැන් අපේ සීනියර්ස් ෆිල්ම් මේකර්ස් ස්පෙෂලි ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම්ස් කරපු ප්‍රසන්න නැත්නම් අශෝක හඳගම වගේ ෆිල්ම් මේකර්ස් දන්නවා ඒක කොහොමද කරන්නේ. ඒක ඒගොල්ලෝ ඉස්සරහත් සක්සස්ෆුල්ලි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ දෙමළ ෆිල්ම්ස් කරන එක කරලා ඒක ඕපන් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. දැන් මට කියන්න ඔබ තරුණ නිර්මාණකරුවෙක් විදිහට අපි දකිනවා ලංකාවේ යුද්ධෙන් පස්සේ විශේෂයෙන් දෙමළ ජනයා මුහුණ දුන්න ප්‍රශ්න සිංහල ඇහැකින් දැකලා යම් කිසි නිර්මාණ බිහි වෙනවා සිංහල ප්‍රොඩක්ෂන් විදිහට. විශේෂයෙන් සමහර නිර්මාණ තමත් කියන්නේ යුද්ධය පිළිබඳ ක්‍රූර අදහස් තවත් එළියට දක්වන උදාහරණ සහිත චිත්‍රපටි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? ඇත්තටම යුද්ධෙන් පස්සේ සමහර යුද්ධය සම්බන්ධයෙන් දෙමළ ජනයා සම්බන්ධයෙන් නිර්මාණය කරපු සිංහල චිත්‍රපට සම්බන්ධ ඒව සමහර දෙයක් මම බැලුවා. 10 මිනිට්ස් පව් කරලා මට යන්න බෑ. ඒක සම්පූර්ණ බොරු කියන එක මට ඒක බලන්න බැරි තත්වයක් තිබුණා. ඒ වගේ ෆිල්ම්ස් LTT කරපු මර්ඩර්ස් ගැන තමයි ඒ ෆිල්ම් එක තිබුණේ. අර බෝඩර් ඒරියා එකෙන් කරපු මර්ඩර්ස් ගැන LTT කරපු වෙඩේ ගැන අපි ඕනතරම් ක්‍රිටික්ස් කරලා තියෙනවා ඒක සම්බන්ධව. ඒ වුණාට ඒ ෆිල්ම් එකෙන් ඒක ගැන කතා කරන්න ගිහිල්ලා ගියාට ඒක ඇතුලේ කලාව තිබුණ නැහැ කියන එක තමයි මගේ අදහස. දැන් ඇත්තට මේ වගේ චිත්‍රපටි තුලින් යුද්ධෙන් පස්සේ දෙමළ ජනයා හෝ පීඩිත ජනයා මිනිස්සු පිළිබඳ යම් කිසි සානුකම්පිත හෝ ඇඟීමක් ඇති වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? මම හිතන්නේ දැන් සිංහල එක්ස්ට්‍රීම් නේෂනලිසම් එක ඒක ගැන ෆිල්ම්ස් එනවා. ඒ වගේ තමිල් එක්ස්ට්‍රීම් නේෂනලිසම් ගැනත් ෆිල්ම්ස් එනවා. දැන් ඒ දෙකටම මම කැමති නෑ. ඒ දෙකම අපේ මිනිසුන්ට වැරදි විදියට අරගෙන යන්න තමයි ඒක උදව් වෙන්නේ. ඉතින් ඒක දෙපැත්තම තියෙනවා. ඉතින් අපි බලනකොට ඕගොල්ලන්ට දන්නවා දන්නේ මේ මෙහෙත් ඒ වගේ මූමෙන්ට් එක තියෙනවා. දැන් මෙහෙත් ෆිල්ම්ස් ගන්න ඇතුලේ ගිහිල්ලා බලනකොට ඒ තමිල් එක්ස්ට්‍රීම් නේෂනලිසම් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකටත් අපි කැමති නෑ. ඉතින් ඒ තත්ත්වය කවදාවත් ලංකාවට හොඳ නැති එකක්. ලංකාවේ දෙමළ භාෂා සිනමාවක් නිර්මාණය වෙන්න නම් විශේෂයෙන් දැන් යුද්ධෙන් පස්සේ යුද්ධවල අවුරුදු 3ක් ගත වෙලා තියෙනවා. තරුණ නිර්මාණකරුවෙක් විදිහට මොන වගේ දේවල්ද අපි සපුරා ගන්නට ඕනේ සමාජයක් විදිහට? මම හිතනවා පළවෙනියට සෙන්සර්ෂිප් එක නැති වෙන්න ඕන. ඒක තමයි පළවෙනි එක. ඒ සෙන්සර්ෂිප් කියලා කියන්නේ දැන් උදාහරණයට එක ෆිල්ම් මම ඇවිල්ලා ෂූට් කරනවා කියලා කියන්නකෝ ලංකාවල. දැන් මගෙන් කවුරුත් ඉල්ලන්න බෑ මගේ ස්ක්‍රිප්ට් එක බෙදෙන්න. එතකොට තමයි මම පර්මිෂන් දෙන්න යන්නේ කියලා කවුරුත් අහන්න බෑ. අනිත් එක මම ෆිල්ම් එක අරගෙන ඒක කාට හරි පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සෙන්සර්ෂිප් එක නැතුව මම පෙන්වන්නත් මට අයිති ඕනේ. ඒ වගේ ඒක ෆිල්ම් ගණ්ඩත්
අයිතිය ඕනේ. ඒක මට විතරක් නෙමෙයි, ඒක ඒ තත්ත්වය ඕන. ඔබ විදේශගත වෙන නිර්මාණකරුවෙක් විදිහට ඩයස්පෝරා සිනමා එක ගැන ඔබගේ අදහස මොකක්ද? ඩයස්පෝරා සිනමා ගැන කියනකොටත් අපි මෙහෙ අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒක එක්ස්ට්‍රීම් ටැම්බල් නේෂනලිසම් එක නැත්තම් ඒ ඒ අයිඩියෝලොජි එක, ඒ අපේ අපේ පරම්පරා, ඒ කියන්නේ අපේ සමාජය ඇතුළේ තියෙන ගැටලුවල් තමයි අපිට ඉන්ඩිපෙන්ඩන්ට් ටැමිල් ෆිල්ම් මේකර්ස් හැටියට අපි මූණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් ම උදාහරණයට මට කියන්න පුළුවන්, මගේ ෂැඩෝස් ඔෆ් සයිලන්ස් ෆිල්ම් එක දැන් ලෝක පුරා හැම ගොඩාක් රටවල අපි පෙන්නවා. ප්‍රධානෙන් ලොකු ප්‍රධාන සිටිස් වල තමයි ඒවා පෙන්වුවේ. ඒ වුණාට මම මගේ ෆිල්ම් එක බලපු ඕඩියන්ස් එකෙන් 100%ක් තමයි මං හිතන්නේ දෙමළ ඕඩියන්ස් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය මට ඇයි ආවේ, ඒක ඒක හරි දුර්වල தත්ත්වයක් හැටියට මම බලන්නේ. මගේ ෆිල්ම් එක කැන් ෆෙස්ටිවල් එකෙන් සිලෙක්ට් වෙච්ච වෙලාවේදී මෙහි ගොඩක් මීඩියාස් ලිව්වා, ආ ඊළම් තමිල් සිනමාකරුවෙක් කැන් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ගියා කියලා ලොකු පත්තරවල ඔක්කොම දෙම්මා. ඒ වුණාට එහෙම දාපු කට්ටිය කවුරුත් ආවේ නැහැ ෆිල්ම් බලන්න. ඒගොල්ලන්ට ඒක ඕන වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි අපි ඒක ඇතුළෙත් යන්න බැරිව අපි අපි දැන් තනි වෙලා ඉන්නේ. ඒ ඒ ප්ලැට්ෆෝම් එක ගන්න හරි අමාරුයි මං හිතන්නේ. ඒ දෙමළ සමාජය ඇතුළේ ඉන්ඩිපෙන්ඩන්ට් වොයිස් හැටියට ඉඳගෙන ඒ ඒක ඒ ගන්න හරි අමාරු වෙලා තියෙනවා.